දීලා තියෙන සංයෝගය පොටෑසියම් පර්මැංගනේට් සමග ප්‍රතික්‍රියා කරනවා. දීලා තියෙන සංයෝගය ඔක්සිකරණය වීමක් වෙනවා. ඒතර අපිට මතක තියෙන්න ඕනේ දේ තමයි බෙන්සීන් වලට කාබන් පරමාණුවක් බැඳිලා තියෙනකොට ඒ බැඳිලා තියෙන කාබන් පරමාණුවට එක හයිඩ්‍රජන් පරමාණුවක් හරි තිබුණොත් මෙතන හයිඩ්‍රජන් පරමාණු තුනක්ම තියෙනවා. පොටෑසියම් පර්මැංගනේට් වගේ ඔක්සිකාරකකකින් ඔක්සිකරණය කළොත් කාබොක්සිලික් කාණ්ඩය බවට පත් වෙනවා. ඊළඟ මෙතන එතිල් කාණ්ඩයක් තියෙනවා. බෙන්සීන් වල බැඳිලා තියෙන කාබන් පරමාණුවට බැඳිච්ච හයිඩ්‍රජන් පරමාණුවක් තියෙනවා. පරමාණු දෙකක්ම තියෙනවා. එතකොට මේ කාණ්ඩෙත් ඔක්සිකරණය වෙන්නේ කාබොක්සිලික් කාණ්ඩයක් බවට. බෙන්සීන් වල බැඳුණු කාබන් පරමාණුව. මේ කාබන් පරමාණුවට බැඳුණු හයිඩ්‍රජන් පරමාණු එකක්වත් නැහැ. මේ කාබන් පරමාණුවට බැඳිලා තියෙන්නේ මෙතිල් කාණ්ඩම තුනක්. එතකොට මේ කාණ්ඩය ඔක්සිකරණය වෙන්නේ නැහැ. මෙන්න මේ ප්‍රභේදය තමයි ලැබිය යුත්තේ ඵලයේ විදිහට. ඒතර දෙවෙනි පිළිතුරේ තමයි මේ ව්‍යුහය දීලා තියෙන්නේ. ඒ නිසා මේ ප්‍රශ්නේ නිවැරදි පිළිතුර අංක 2.